සේරුවිල යකඩ තඹනිදිය පිහිට ඇත්තේ අරිප්පු කොල්ලකුළම් බ්ලොක් C කලාපයේ වර්ග කිලෝමීටර් 100ක පමණ ප්‍රදේශයකයි. මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමා රුවන්වැලි සෑය ඉදිකිරීමට සේරුවිල නිදියෙන් රත්රන් රබාගෙන ඇති බවට තහවුරු වෙනවා. මෙම නිදිය පිළිබඳ ප්‍රථම ගවේෂණය සිදුකර ඇත්තේ 1971දී. එවකට පැවති භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකළ මූලික ගවේෂණයෙන් පසුවයි. ප්‍රංශ භූවිද්‍යා සහ කැණීම් පිළිබඳ පර්යේෂණ කාර්යාංශය සමග එක්වයි සවිස්තර ගවේෂණය සිදුකර තිබෙන්නේ. සිදුකළ නිරීක්ෂණවලට අනුව එම නිදිය මෙට්‍රික් ටොන් මිලියන 3කින් සමන්විත බව හඳුනාගෙන තිබෙනවා. ඉන් 40%ක් යකඩද 1%ක් තවද පවතින බවයි වාර්තා වන්නේ. දශක 4කට පෙර ලබාගත් සාම්පල යක්කල හරවිදුම් ගබඩාවේ ආරක්ෂිතව ඇති අතර ඉන් අහඹු සාම්පල 25ක් කාර්යාංශයේ විද්‍යාගාරයේදී විශ්ලේෂණයට ලක් කෙරුණා. ඒවා විදෙස් විද්‍යාගාරයකදී විශ්ලේෂණය කිරීමේදී තහවුරු වුණේ එහි රත්රන් අඩංගු බවයි. පෘථිවි පෘෂ්ඨයේ සාමාන්‍යයෙන් රත්රන් පවතිනුවේ මුළු කොටස් බිලියනයකට රත්රන් කොටස් 4ක් වශයෙන් වුවද සේරුවෙල නිදියේ රත්රන් කොටස් 1000 ඉක්මවා පවතින බවයි වාර්තා වන්නේ. මෙම නිදියේ වර්ග කිලෝමීටර 5ක පමණ භූමි ප්‍රදේශයක පැතිර ගිය රත්රන් ප්‍රමාණයක් පවතින බවට පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. මේ තියෙන්නේ සේරුවිල නිදියෙන් අපි පොළොව විදලා ලබාගත් හර සාම්පලයක්. ඒ කොටසක් මෙහි අපිට මේ කළු පැහැති වර්ණයෙන් අපිට දැක ගන්න පුළුවන් ඇග්නටයිට් නැත්නම් යකඩ සයිඩ් ඛනිජ. ඒ වගේම මේ කොළ පැහැයෙන් ඒ වගේම නිල් පැහැයෙන් දකින්න පුළුවන් මැලචයිට් ඇසුරයිට් කියලා කියන තඹ සංයෝග. අමතරව අපිට රන් පැහැයෙන් අපිට මේ දැකින් ලැබෙන කැල්කොපයිරයිට් කියන ඛනිජ. එහි අඩංගු වෙන්නේ යකඩ සහ තඹ මිශ්‍ර ඛනිජයක්. මීට අමතරව රත්රන් ඉතාමත් සුළු වශයෙන් මේ සාම්පලේ පුරාම වගේ විහිදලා යනවා. අතත වශයෙන් අපට පියවිය 60 රත්රන් ලැබිය වශයෙන් දැනට දැක ගන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඉතාමත් සුළු වශයෙන් පවතින නිසා මේවා කුඩු කරලා කමරලා ඉතාමත්ම ෆියුම් පවුඩර් බවට පත් කරලා තමයි විශ්ලේෂණය කරන්නේ. මේ විශ්ලේෂණය වලින් තමයි අපට රත්රන් තියෙනවාට හරියටම නිගමනය කරන්න පුළුවන් වන්නේ. මීට අමතරව ඉතාමත්ම සුළු වශයෙන් පැලේඩියම් ඒ වගේම ටැටිනම් වගේ මූලද්‍රව්‍ය තියෙන බවට ප්‍රංච විද්‍යා ආයතන මගින් පැවැත් වූ ඒ සමීක්ෂණ වාර්තාවල සඳහන් වෙලා තියෙනවා. අපේ ලක් පොළොවේ සාහිතික කරන්න පුළුවන් වෙලා තියෙනවා මේ පොළොවේ රත්තරන් තිබෙන බවට. විශේෂයෙන්ම සේරුවා විලාසිත ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 100ක පමණ පපරිසරයක දිග කිලෝමීටර් 5ක පමණ මේ ප්‍රමාණය තියෙන බවට දැනට කරපුන ලද සාම්පල වලින් තහවුරු වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට තනියම හෝ රජයට මේ කාර්ය කරන්න අපහසුයි. ඒක නිසා ගවේෂණය කරන්න කැමැති, ඒ සඳහා ආයෝජනය කරන්න කැමැති දේශීය හෝ විදේශීය ආයෝජකයන්ට අපි දැන් අපේ තියෙන ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන් අනුකූලව දොරවිවෘත කරලා තියෙනවා මේ ගවේෂණ කටයුතු වලට.